සප්ලිමෙන්ටයක් එහෙම නැත්නම් ප්‍රෝටීන් සප්ලිමෙන්ටයක් වැඩ කරන්නේ නැති වෙන්න හේතු කීපයක් තියෙනවා. ඒ පළවෙනි හේතුව තමයි සප්ලිමෙන්ට එක ෆේක් සප්ලිමෙන්ටයක් වෙන එක. ඒතකොට ෆේක් සප්ලිමෙන්ට්ස් වලින් අපිට ඇත්තටම අපිට ඕනේ න්‍යූට්‍රිෂන් එක අපි බලාපොරොත්තු වෙන න්‍යූට්‍රිෂන් එක හම්බ වෙන්නේ නැහැ. ඒකින්ද අපිට ඒ රිසල්ට් එක හම්බ වෙන්නේ නැහැ. ෆේක් සප්ලිමෙන්ට්ස් අඳුර ගන්න හැටි වීඩියෝ එකක් මේ දැන් උඩින් වෙතේ. ඒක බලන්න පුළුවන්. ඒකේ තියෙනවා ඉන් ඩීටේල් විස්තර කොහොමද ෆේක් සප්ලිමෙන්ටයක් අඳුර ගන්න සහ සාමාන්‍ය සප්ලිමෙන්ටයක් ෆේක් සප්ලිමෙන්ටයක් නොවෙන්නේ කොහොමද කියලා. තොර සප්ලිමෙන්ටයක් වැඩ කරන්නේ නැති වෙන්න තියෙන ප්‍රධානම හේතුව තමයි අපේ ඩයට් එක හරියට නැතිවීම. ඒතකොට මෙතන ඩයට් එක කියලා කියන්නේ මේ වෙනම අමුතුෙන් කන එකක්වත් එහෙම නැතුව මේ ෆැට් ලොස් කරන්න කරන එකක්වත් එහෙම මැජික් එකක් නෙවෙයි. මම ඩයට් එක කියලා හඳුන්වන්නේ අපි සාමාන්‍ය දවසේ කන දෙයක්. ඒ කියන්නේ උදේට ඉන්දිය අපකාල දවල්ට බත් කන රැයට කොත්තු කෑවත් ඒකත් ඩයට් එකක්. ඉතින් ඒ ඩයට් එකේ තියෙන ප්‍රශ්න මත සප්ලිමෙන්ටයක් වැඩ නොකරන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපේ දවසකට ප්‍රෝටීන් රික්වයර්මන්ට් එක ග්‍රෑම් 80යි නම් අපි වේ ප්‍රෝටීන් එකක් බොනවා නම් ස්කූප් එක ප්‍රෝටීන් ග්‍රෑම් 24ක් තියෙන එක ස්කූප් එකක් බොනවා නම් අපිට දවසටම ඉන්නේ ප්‍රෝටීන් ග්‍රෑම් 24යි. ඒ ඇරෙන්න අපි වෙන කිසිම ප්‍රෝටීන් ආහාරයක් ගන්නෙ නැත්තම් ඒ ප්‍රෝටීන් ග්‍රෑම් 24 විතරයි අපේ ඇඟට එන්නේ සප්ලිමෙන්ට් එකෙන් ගන්න. ඉතින් ඒ ප්‍රෝටීන් ග්‍රෑම් 24 ප්‍රතිහාරය පාන්න බෑ. ඒ කියන්නේ අපේ අනිවාර්යයෙන්ම අපේ ඩයට් එක හරියට තියෙන්න ඕනේ. එතකොට කරන්න ඕනේ හොඳම වැඩේ තමයි ප්‍රෝටීන් ග්‍රෑම් 50ක් 60ක්වත් අපේ ඩයට් එකෙන් අරගෙන කෑම වලින් මස් ජාති අනම්මන දාලා ඉතිරි හිස්තන එහෙම නැත්නම් මදි ග්‍රෑම් 24ට වේ ප්‍රෝටීන් ස්කූප් එකක් දාන්න ඕනේ. ප්‍රෝටීන් පාවිච්චි කරන්නේ අපි එහෙම නැත්නම් ප්‍රෝටීන් ඕනම සප්ලිමන්ට් එකක් පාවිච්චි කරන්නේ අපේ ඩයට් එකේ තියෙන හිස්තන් පුරවන්න නිසා. ඩයට් එක රිප්ලේස් කරන්න නෙවෙයි. වේට් ගේනස් ගන්න අය වේට් ගේන එක බොනවා සබ් වර්කවුට් කරලා ඉවරලා එහෙම තමයි හම්සර වේට් ගේන එක බොනවා. ඊට පස්සේ වේට් ගේන එක බීපු හිඳ බඩ පිරුණා කියලා තමන්ට ගෙදර කන්න තියෙන බත් පිඟාන හරි මොකක් හරි කෑම එක කන්නේ නැති ඒවා ඒතරම ගොම් වැඩ. ඒ වගේ උන්ට හොඳයි පුන්නක් කුටියක් කාලා නිදා ගන්න එක සප්ලිමන්ට් බොන්නේ නැතුව. මොකද අපි ඩයට් එක හරියට තියාගන්නේ නැතුව අපි ඔය මොකක් කරත් වැඩක් වෙන්නේ නැහැ. පළවෙනිටම ගන්න ප්‍රෝටීන් සප්ලිමන්ට් එකෙන් ගොඩක් වෙලාවට අපිට ලොකු චේන්ජ් එකක් අපේ ඇඟේ බලා ගන්න පුළුවන්. වර්කවුට් කරන්න පටන් ගත්ත ගමන් උකු කියලා එක්න. නමුත් ඊට පස්සේ ගන්න සප්ලිමෙන්ට් වල ඊට පස්සේ ගන්න වේ ප්‍රෝටීන් සප්ලිමෙන්ට්ස් හරි මොකක් හරි සප්ලිමෙන්ට් එකකින් අර පළවෙනිටම ගහපු එකේ තරම් රිසල්ට්යක් එන්නේ නැහැ එකපාරට. ඒකට ප්‍රධානම හේතුව තමයි අපි ඇඟ වෙනස් වෙද්දී වෙනස් වෙන්න අපි අගේන් ආයෙත් එන්නේ ඩයට් එකටමයි. අපේ ඩයට් එක කන විදිහ අපේ පැටර්න්ස් වෙනස් කරන්න ඕනේ. අන්නේ වෙනස්කම් ටික හරියට කරගෙන ගියොත් තමයි අපිට සප්ලිමෙන්ට් එකෙන් එක දිගට ඒ අවශ්‍ය විදිහට රිසල්ට් එක ගන්න පුළුවන් වෙන්නේ. ක්වලිටි එක අඩුයි නම් ඒ කියන්නේ හොඳ ක්වලිටි සප්ලිමෙන්ට් එකක් නෙවෙයි නම් හොඳ බ්‍රෑන්ඩ් එක සප්ලිමෙන්ට් එකක් නෙවෙයි නම් උනොත් අපිට ඒ අවශ්‍ය රිසල්ට් එක හම්බ වෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. උදාහරණයක් විදිහට සමහර සප්ලිමෙන්ට්ස් තියෙනවා ඒවා ප්‍රෝටීන් ග්‍රෑම් 20ක් 24ක් කියලා ගහලා තිබ්බට ඇත්තට මේ ප්‍රෝටීන් ගාන නැහැ. ඊට වඩා අඩු ප්‍රෝටීන් ගාන තියෙන්නේ. නමුත් ඒ ගානට හරියන්න වෙන වෙන ಜಾති දාලා තිනවා කිමිකල්ස්. ඉතින් ඒ වගේ සප්ලිමෙන්ට්ස් වලින් ගොඩක් වෙලාවට අර විදිහේ බලාපොරොත්තු වෙන විදිහේ රිසල්ට් එකක් හම්බ වෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. ජිම් එකෙන් ගන්න පුළුවන්. එහෙම සමහර කඩවල් වල ලූස් විකුණන සප්ලිමෙන්ට් එක. ඒතකොට මේ ලූස් ගන්න සප්ලිමෙන්ට් වල සමහර අය වෙන වෙන පිටි ජාති මික්ස් කරලා දෙනවා සප්ලිමෙන්ට් එකට අමතරව. ඉතින් ඒ වගේ වෙලාවටත් අත් බලාපොරොත්තු වෙන රිසල්ට් එක හම්බ වෙන්නේ නැහැ. තමන්ගේ වර්කවුට් එක හරියටම තියෙන්න ඕනේ. තමන් කන එක හරියට තියෙන්න ඕනේ. තමන්ගේ රෙස්ට් එක හරියට තියෙන්න. මේ හැම ෆැක්ට් එකක්ම හරියට තියෙනවා නම් තමයි අපිට සප්ලිමෙන්ට් එකෙන් ඒ අවශ්‍ය කරන රිසල්ට් එක ගන්න පුළුවන්. නමුත් ඒ වෙන කිසිම දෙයක් නැතුව නිකන් සප්ලිමෙන්ට් එක බිබී හිටියයි කියලා ඇඟ හැදෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ දෙයක් තමයි මේ හැම දෙයක්ම සමබර කරලා බැලන්ස් කරලා හැම දෙයක්ම හරියට තිබ්බොත් තමයි අපිට ඕනේ රිසල්ට් එක ගන්න පුළුවන්.